අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සුනාමි කේදවාචකයට වසර 16යි සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ප්‍රදේශ රැසක සැමරුම් ජනපති ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනි නව පත්වීම් ලබා දුන් උපාධිධාරිනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් කියයි. නව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ කිසිදු සූදානමක් නැහැ. විපක්ෂයේ චෝදනා බොරු. රාජ්‍ය ඇමති ශෙහාන් කියයි. බස්නාහිරින් පිටවීමට උත්සාහ කළ 41කට කොරෝනා. විදේශ සංචාරකයන්ට රට විවෘත කිරීම තවදුරටත් කල්යයි. ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසති ආගමික වතාවත්හි නිරත වුණා. जयश्री महाबोधीन वहांसे वेडसिटिन पुदबीमट पेमिनी जनाधिपतिवरया अटमस्थानाधिपति आचार्य पूज्य पल्लेगम सिरिनिवास नाहिमियन बेहदेक आशीर्वाद लबा गत्ता पुदबीम वेत पेमिन सिटी जनतावगे सुवदुक विमसमिन जनाधिपतिवरया ओन समग सुहद कता बहकद निरत वुना රුවන්වැලි සෑරදුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වුණා. රුවන්වැලි මහා සෑය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියද ජනාධිපතිවරයාගේ විමර්ශනයට ලක් වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මිරිසවැටිය රජමහා විහාරයේ වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් බැහැ දැක සුවදුක් විමසා සිටියා. සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කතරගම ගෝතමීගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට මේක වැදගත් වෙනවා හැම රජයක්ම බැඳිලා සිටිනවා ප්‍රසූත නිවාඩු මව් වරුන්ට ලබා දෙන්න විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ප්‍රසූත නිවාඩු දින 84ක් දෙනවා වැටුප් සහිතව එයත් ප්‍රමාණවත් නැත්නම් තවත් දින 84ක් ලබා දෙනවා අර්ධ වැටුප් සහිත. ඒකත් ප්‍රමාණවත් නැත්නම් වැටුප් රහිතව ලබා දෙනවා තව දින 84ක්. උපාධි ධාරීන්ට ලබා දුන්නු පත්වීම් ලිපියේ 7 වෙනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා ප්‍රසූත නිවාඩු ලබා දෙන්නේ දින 42යි කියලා. ජනතාව බලාපොරොත්තු වුණු වෙනස මේකෙන්ම තේරෙනවා. මම අහන්න කැමතියි මෙහෙමද මව් වරුන්ට සලකන්නේ? මෙහෙමද කාන්තාවන්ට සලකන්නේ? මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා අඩුම ගානේ දින 120ක නිවාඩුවක් දෙන්නට ඕනේ කියලා. එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියද්දි දැන් අලුතින් පත් වුණු අපේ රටේ රජය කියනවා දින 84 නෙවෙයි දින 42යි ප්‍රසූත නිවාඩු. මම මේක දකිනවා බරපතල ඛේදවාචකයක් හැටි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිරගත නොකර පුනරුත්ථාපනය කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක මාත්‍ය හැටියට මට තියෙන ප්‍රධාන රාජකාරිය තමයි මේ මත් ඌදුරින් ජනතාව ගලවා ගැනීම. ඒක අපි අත වශයෙන්ම කොටස් තුනකින් තමයි කරන්නේ. පළවෙනි කොටස තමයි භෞතිකව මේ රට ඇතුළට එන මත්ද්‍රව්‍ය එන එක නවත්තන එක. භෞතිකව එන එක නවත්තන ගමම්ම අපි ඉල්ලුම පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. මේ ඉල්ලුම ගොඩක් දුරට එන්නේ තරුණ පරම්පරාව තුල. ඒ කියන්නේ පාසල් තුල. ඒ නිසා පාසල් වල අපි කමුටු හදන මුළු ලංකාවේම අන්තර්ජාතික පාසල් සමග ඒ කමුටු තුලින් අපිට පුළුවන් වෙනවා විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ නායකන් තුලින් ඒ අබ්බෙහි වෙලා තියෙන ශිෂ්‍යයන් පිළිබඳ තොරතුරු අරගෙන කොහොමද මත්ද්‍රව්‍ය පාසල් තුලට එන්නේ කියන දැනගෙන ඒක වළක්වන්න සහ අපි ඊට පස්සේ මත්ද්‍රව්‍ය වලට අබ්බෙහි වෙච්ච අයව පානය කරන අයව හිරේට යවන්නේ නැතුව කෙලින්ම යවනවා පුනරුත්ථාපන කඳවුර වලට. ගිහලා මාස 6ක් නැත්නම් අවුරුද්දක් පමණ කාලයක් තුලදී ඔවුන්ව පුනරුත්ථාපනය කරලා ඔවුන්ට යම්කිසි වෘත්තීය පුහුණුවක් ලබා දෙනවා. ඉතින් ඒ තුලින් අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට මේ මත්ද්‍රව්‍ය දුරින් අපේ රටේ ඉන්න ජනතාව ගලවා ගන්න එක ඉතා විශාල හුදුරක් බවට අද පත් වෙලා තියෙන නිසා මත්තුව දුර දුරු කිරීමට දැඩි තීන්දුව తీරන ගන්නා බවට ජනතාවට සහතික වූ ආණ්ඩුව නව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර හිතවතුන්ට ලබා දීමට සූදානම් වන බවට බරපතල චෝදනාවක් පසුගිය දිනවල එල්ල වුණා. ඊට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය මාත්‍ය ශහන් සේමසිංහ මහතා අවධාරණය කර සිටියේ එවැනි මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.
ගව ඝාතනය නතර කරන බව පැවසූ ආණ්ඩුව දැන් මස් සැකසුම් කර්මාන්ත ශාලා ඉදිකරන බවටත් මත්පැන් නිෂ්පාදනය වැඩි කිරීමට යන බවටත් පසුගිය දිනවල දෙගින් දෙකටම චෝදනා එල්ල වුණා. නව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ සූදානම ගැන පාර්ලිමේන්තුවේදීද වාද විවාද ඇති වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරිල් මහතාද මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ රජයේ සූදානම පිළිබඳව පසුගියදා මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුව ඉතාමත්ම හදිස්සියේ මත් නිෂ්පාදනාගාර දෙක තුනකට දැන් මේ වෙනකොට අනුමැතිය දීලා තියෙනවා. මෙන්න සිංහල බෞද්ධ ආණ්ඩුව අලුත් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකකට මේ ආණ්ඩුව අලුතෙන් අනුමැතිය දීලා තියෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. අලුතෙන් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් මේ වෙනකොට තමන්ගේ ගජ මිතුරන් වෙත නිකුත් කරලා. පාසි කුඩාවල දැන් හෙට අනිද්දාම ඒ ස්ප්‍රීතු නිෂ්පාදන කටයුතු දැන් එක 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 ෆැක්ටරි එක දැන් ආරම්භ කරන්න නියමිතයි. මේ අතර අද අනුරාධපුර ප්‍රදේශයේදී උත්සවයකට එක්වීමෙන් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා පැවසුවේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. විරුද්ධ පක්ෂ දැන් මේ අර ජාතිකත්වයෙන් පහර දෙන්නේ. අපේ ආණ්ඩුව ජාතිකවාදී නොවන ආණ්ඩුව. දේශීයත්වයේ ගරු නොකරන ආණ්ඩුව. ලංකාවේ අනන්‍යතාවයේ ගරු නොකරන ආණ්ඩුවක් කියලා තමයි අද සමාජගත කරන්න හදන්නේ. දැන් අපි දැක්කම මත්පැන් බලපත්‍ර ලබා දෙන්න කටයුතු කරනවා. අපේ ආණ්ඩුව එහෙම කිසිම අදහසක් නැහැ. අඩුම ගන්න එහෙම සාකච්ඡා देशपाल वेदिकावे පාස්කු පුහාරේ හවුල් කරුණුත් එක්ක රජයට බලපෑම් කරනවා මේ භූම දාන කරන්න දෙන්න කියලා. ලැජ්ජාවක් තියනවත් දන්නේ නැහැ. රටේ ජනතාවට කියනවා මේ වෙලේ මේ කොරෝනා ප්‍රශ්නේ විසඳගන්න ඔබ රජයට සහාය දෙන්න විපක්ෂයේ බලන්නේ කොරෝනා අස්සේ බොරදියේ මාළු බාන්න. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයේදී සිංහයා වගේ කිව්ව විදියට පට පට ගාලා මේ කොරෝනා මර්ධනය කළා රටේ ජනතාවට සහනය ලැබෙයි කියලා. හැබැයි ආණ්ඩුව මොකක්ද ඒ වෙනුවට කරන්නේ? ආණ්ඩුව කරන්නේ ජනතාව මේ හැම පරිත්‍යාගයක්ම කරන අස්සේ කොරෝනා එක ඉස්සරහට දාලා ඒකට මුවා පොරොන්දු ඉටු කරන එකෙන් හැංගෙන්න කොරෝනා පාවිච්චි කරන එක තමයි ආණ්ඩුව කරන්නේ. දැඩි නීති රීති දාලා තමයි අද මේක පාලනය කරලා තියෙන්නේ. හැබැයි අපි සාමාන්‍ය ජනතාවගේ කිසිම ක්‍රියාකාරකමකට බාධාවක් වෙන්නේ ඉඩ තියලා නැහැ. ජීවත් වෙන අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මේ හැම තීන්දුවක්ම රජයෙන් කරන්නේ. COVID-19 වසංගතය සම්බන්ධයෙන් දේශපාලඥයෝ වෙච්ච අපිට තීන්දුව ගන්න බෑ. රේරටේ සියලු පුරවැසියන්ට මහාපාරට බැහැලා ඒ වෙනුවෙන් වියතු සාධාරණී ඉල්ලීමට සිද්ධ වෙලාද? ආණ්ඩුව ෆේල් කියන්නේ ඒ නිසා. එක පැත්තකින් වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම පිළිබඳව අසාර්ථක වූ ආණ්ඩුව මියයි දෙන ඒ මලසිරු ටික දාවනවාද මේක වල දානවද නැද්ද කියන කාරණේ බෝලි පාස් කර කර ඉන්නේ. ඇමරිකාවෙන් ඇතුළු දියුණු රටවල් වලටත් පටිතද කරගන්න වෙලා තියෙනවා. අනිකුත් රටවලටත් පටිතද කරගන්න වෙලා තියෙනවා. මොකද මේ කොරෝනා වසංගතය නිසා ලෝකේ රටවල් වල ආහාර නිෂ්පාදනය කුෂිකර්මා अधिक मिनी जीवित महासायर बिलिगत सुनामी वेसने දිනය වර්ෂ 2004ක් වූ දෙසැම්බර් මාස 26 වෙනිදා වේලාව උදෑසන 9 පසුවේ විනාඩි 30ක් ගත වීමට ආසන්නව තිබුණා. සියලු අපේක්ෂාවන් සුණු විසුණු කර දැමු ඉතිහාසයේ සටහන් වූ නිරෝධාන නීති උල්ලංඝනය කරමින් විරෝධතා සංවිධාන කළ හොත් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර කොවිඩ් ආසාදිත මලසිරුරු ආතාහණයට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්තුණා. අප රට තුල මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්වෙද්දී කොවිඩ් ආසාදිත මලසිරුරු බොම දානය කරන්නේද නැතිනම් ආදාහණි කරන්නේද යන්න පිළිබඳවයි. මේ වන විට අප රට තුල සිදුවන්නේ කොවිඩ් ආසාදිත මලසිරුරු ආදාහණි කිරීම පමණයි. කෙසේ වෙතත් මලසිරුරු ආදාහණි කිරීමට විරුද්ධව විවිධ පාර්ශවයන් විරෝධය පළ කරමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුල සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය විසින් විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිගමනය වූයේද දේහයන් ආදාහණි කිරීම පමණක් සිදු
प्रदेश मेतर पोलिस मध्य प्रकाशक नियोज्य पोलिस्पति अजित रोहन महता अद अनुराधपुर प्रदेश पवति मध्य हमोक टेक्विमीन प्रकाशकले निरोधान नीति उल्लंघन करमीन विरोध तावल निरतवान विविध उद्घोषण विविध हेतु मे उद्घोषण निरोधायन रीति उल्लंघन वन आकार स्वभाव अभी कारुणिक जनकोटा जनता निरोधायन रीति उल्लंघने वन आकार अणुपुर निर्माण वेट एम प्रदेश संपूर्ण हृदयलास्तावे उद्घोषणे किरीम सामान्य सतुरे समग निमे पराजयकरण निमे सिद्वे कोविड सतुरा पराजयकरण एसट नोपेन सतुरे कपिपिटिपासनिसा समहार विट उद्घोषणे कट सहभागी निरोधायन रीति पटहनिव ओन सिटिन संपूर्ण प्रदेश निरोधायन रीति उल्लंघने राटे सामान्य नीति अड़ते निरोधायन रीति अड़ते निरोधायन रीति पटहनिव कटेत अणुपुर पुकुर ए प्रदेश निर्माण अनिवार्यम ए प्रदेश हृदयकलाकृता मेघन अवधान यमुकर निरोधायन रीति पटहनिव कटेत नुकर अभी सीलु दिनागे इलासिटो मेतर कोरोना वैरस आसादने वीमेन पुद्गलिन मृत शरीर भूमदान डेन्मार समग मेवन एरटतुल दडि सौख्य गटल रसक निर्माण वीति बेनवा भूमदान कल मृत शरीर मुगटीन विसिन आहार गणीम हेतु मेवन एरट बलधारीन तीरने करते मुगटीन मरा वल देमीमटाई लोव विशालतम मुगटिलोम अपनायनेकरन रटवन डेन्मार्क पसुगे नवंबर मासेदी निवेदने कले अनागते बिहिवन एन्नत्वलट एरहिव अतिविय हकी नव वायरस प्रभेद हमुवे मुगटीन मिलियन 15ක් पमन घातने विय हकी बवाय मेम तत्वे हमुवे एरट माध्य वार्ता करन्ने मेलेस मुगटीनगे सिरुरु वल देमीमत समग भूगत सह पानीय जल मूलाश्रयंट वायरस एक्वीमे दडि अवधानमक मतु वेति बवाय मे हेतुवेन वल देमु मुगटीनगे मल सिरुरु गोडगेन पुलुसा दबीमट दु एरट रजय तीरणे कर तिबेनवा कोविड मलसिरु संबंधेन अमात्य मंडले विसिन किसिंदु तीरण्याक गेनोमेति बवत् एय सौख्यांश विसिन गतियुतु तीरण्याक बवत् अमात्य केहलिय रंबुक्वेल्ल महता पवसनवा अमात्यवरया मेबा प्रकाश कले महानुवरदी माध्य वेत अदहस पल करमि विशेषज्ञ उपदेश सभापति विश्रामिक मेजर जनरल जी ए चंद्रसिरि महता पवसान्नि विदेशीय संचारकें सदा मेरठ गुवंतुटुपल यलि व्युत्त किरीम दिन किहिपेकट कल्याण वेति बव गुवंतुटुपल हा गुवन सेवा समागमे सभापति विश्रामिक मेजर जनरल जी ए चंद्रसिरि महता प्रकाश कला ए महता सदहन कले सौख्य बलधारिंगे उपदेश अनुव दिन किहिपेकें संचारकें सदा गुवंतुटुपल व्युत्त किरीमट अपेक्षा करन बवाय कोविड 19 वसंकत तत्व हेतुवेन विदेशीय संचारकेंट पनवा तिबु सीमायवत् करमिन अद सिट विदेशीय संचारकेंट रट व्युत्त किरीमट बलधारिन मीट पेर तीरणे कर तिबुना प्रभेद
දිනක ඊ දිනය තුල හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඊ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 300ක්. ඒ අනුව COVID දෙවන රැල්ලේ ආරම්භයත් සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනතෙක් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17000 ඉක්මවා තිබෙනවා. එම සංඛ්‍යාව 17086ක්. සීතවක අපනයින සැකසුම් කලාපය තුලින් තවත් පුද්ගලයන් 177 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරතහන සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. දෙසැම්බර් 18 වනදා සිට බස්නාහිර පළාතින් පිටත්ව යන පුද්ගලයින්ට ආපු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිතින් 41 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතින් පිටත්ව යන පුද්ගලයන් සඳහා ආපු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන ස්ථාන සංඛ්‍යාව 11ක්. මේ අතර මේ වන විට බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැද පෙරදිගින් මෙරටට පැමිණීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු වඟවනවා. ලෝකේ පුරා මේ වෛරස ව්‍යාප්ත වෙන වේගය අපි බලුවාම අපිටත් ලොකු තර්ජනයකට අපි ලක් වෙලා ඉන්නවා. මේ නව වෛරස් ප්‍රභේදය අපේ රට ඇතුළටත් එන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.